දමිත්‍රේ මගේ උණුසුම් සුබ පැතුම්. බොහොම ස්තුතියි. ඔයාගේ ලස්සන දවසට මමත් ආවා. කේසර මට වාට් එක වඩා කේසරත් එක්ක කතා කරන්න හදනවා. ඕනේ හැමදාම මම කතා කරන්නේ නැතුනේ යාළුවා. කේසර නම් හරි සන්තෝෂයෙන් ඉන්නේ නේ. මම ඉත හැමදාම සන්තෝෂයෙන්. අද ඊට වඩා සන්තෝෂයි. අද ගොඩක් සන්තෝෂයි. දසවසක විශ්වාසයෙන් සියවසක් පෙරට Good Life Super Center ආදරෙන් ඉදිරියට. මොකද හිතන්නේ අද දවස ගොඩක් සතුටුයි වටනේ. ගොඩක් සතුටුයි. ඉතින් ජීවිතේ මම හිතන්නේ ගෑනු ළමයෙක්ගේ හොඳම දවසක් මේ ඉතින් ගෙටේ මයින් සතුටුයි. කේසර සාමාන්‍යයෙන් දමිත්‍ර කියන්නේ පුංචි දෙයකට හරි සංවේදී වෙන කෙනෙක් නේ. නේද? එයාට දුක හිතනවා වැඩි. එයා අනිත් අය මොනා කිව්වත් එයා හිත රිද්ද ගන්න වැරෙන්නේ අනිත් අයගේ හිත රිද්දන්නේ නැහනේ. ඔයාට ඒ අත්දැකීම ඇති නේද? අද දැන් අම්මට අම්මගෙන එයාට අම්මා දාලා යන්න වෙනවනේ. ඒකනේ එයාට දුක ඇති. ගොඩක් දුකෙන් තමයි ඉන්නේ. පොඩ්ඩක් ඔයාලගේ ආදරය ගැන මම කතා කරන්න කැමතියි. ඔයගොල්ලන්ගේ ආදරය ඔයගොල්ලන් හම්බෙලා කොච්චර කාලද මට මතකයි. දමිත්‍රි අවුරුදු කුමාරී වුණාට පස්සේ තමයි මම දැනගත්තේ සම්බන්ධය ගැන. අවුරුදු කීයක්ද සම්බන්ධෙට? අවුරුදු අපි දෙකම මාස 3ක් වගේ. අවුරුදු දෙකම මාසකින් 3කින් ඔයගොල්ලන් ප්ලෑන් කරා විවාහ වෙන්න. ඇයි හදිසි විහිතුව දැන් දමිත්‍රි සුභසිංහ කියන්නේ කේසර ලංකාවේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. හිතුන නැද්ද එයාගේ හොඳම කාලේ තමයි මේ විවාහ වෙන්නේ කියලා? නෑ. හොඳම කාලේ කියලා කියන්නේ ඒක අපිට බැරි එකක් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ හොඳම කාලේ එයා සතුටින් ඉන්නවා නම් මට ඒක ඕනේ. මට එයාව සතුටින් තියන්න ඕනේ. එයා කැමති දේ මට දෙන්න පුළුවන් විදිහට මම උපරිම දෙන්න ප්ලෑන් කරලා කොහොම හරි මම කරායි. තමිත් දැන් පහුගිය කාලේ කේසර වගේ ගොඩක් ඈත් වෙලා හිටියේ මං කියන පිටරට සමාජ ජීවත් වුණේ. එතකොට හිතුන්නේ නැද්ද චුට්ටක් දුක හිතුන්නේ නැද්ද දාලා යද්දි? ඔව් අකි. මොකද ගොඩක් වෙලාවට අපි දෙන්න අර ක්ලෝස් ගොඩක් බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙලා ඉන්න කාලේ හරි ක්ලෝස් හමුදාමගේ හමු වෙනවා බෑන්ක් එකේ දුණා. ඉතින් මීට් වෙනවා. ඒ වුණාට මෙයා ගියාට පස්සේ ඒක මාර ලොකු වෙනසක් මට. අර කවද්දෙන්නේ මම කවද්දෙහෙ එන්නේ අපි එහෙම ප්ලෑන් කර කර හිටියේ ඉතින්. ඉස්සරහටත් එහෙම තමයි. නම්ී ඔයා දැන් උදේවල ඇස්සලා හිටියේ කැන්ඩියන් එකකින්. ඊට පස්සේ ඔයා ගොයිනමේ චේන්ජ් කරා ඩ්‍රෙස් එකකට. අපිට කැන්ඩියන් එකේ ෂූට් කරන් හිටියේ ඒකෙන් තමයි. ඔයා මට කියලා තියෙනවා ඔයාගේ වෙඩින් එක දවසට ඔයා ලෑස්ති වෙන්න කැමැතිම ඇඳුම තමයි කැන්ඩියන් එක කියලා. ඔයා හරි ලස්සනට හිටියා. ඇයි හිතුවේ කැන්ඩියන් එකකින් තවම සැරසෙන්න ඕනේ ඊට පස්සේ ගොයිනමේ චේන්ජ් වෙන්න ඕනේ කියලා? ඔයාගේ බියුටිෂන් එක කතා කරගත නැත්නම් ඔයාගේ හීනයක් තිබ්බද මෙහෙම තමයි කරන්න කියලා? හීනයක් තිබ්බා කියන්නේ මට ඕනුණ විදි අර එක එක විදිහට අඳින්න. ඉතින් ජීවිතේ එක දවසයිනේ. ඉතින් කැන්ඩියන් එක කොහොමද මුලින්ම හිතන් හිටිය අනිවාර්යෙන් මම බ්‍රයිට් කෙනෙක් වෙන දවසට කැන්ඩියන් අඳින්න කියලා මේන්ලි. ඒකයි ෆ්‍රොක් එකක් ඇඳලා තැමිල් ෆන්ක්ෂන් එකක් කරා තියෙන. ඉතින් රයිට් මට ඇත්තටම කතාව මගේ කැන්ඩියන් එක සුභාෂ් අයියා කරේ. ඉතින් ලස්සනටම මට ඕන විදිහටම හැමදේම ඩ්‍රෙසින් එක වුණා මට. ඉතින් මට හරි සතුටුයි. දැන් ඔයාගේ විදිහට හැමදේම වුණේ කේසරගේ අයිඩියාස් තිබුණාද? මා නෑ ඔයා මේ වගේ කයක් කරන්න ඕනේ මට ගැලපෙන්නේ මේ විදිහට කියලා. මෙයාගෙත් අයිඩියාස් ගත්තා. හැබැයි ගොඩක්ම මගේ අයිඩියාස් වලට කේසරි ගොඩක් උදව් කරා. මගේ අයිඩියාස් වලට එතකොට මම කැමති විදිහ මොකද්ද ඒ දේවල් වලට මෙයා කැමති. හරිම ලස්සනයි ඔයා සුරංගනාවියක් වගේ හැමදාමත් ඒ වගේ ලස්සනයි. කේසර මේ වගේ ලස්සන සුරූපිනියක් එක්ක විවාහ වෙන්න ලැබුණ එක මොකද හිතෙන්නේ? මම හිතන පෙරපිනා. ඒ කියනවා වාසනාවන්තයි නේ. වාසනාවන්තයි. දැන් ඔයා දමිත්‍රිවත් එක්කන් යනවද ඔයා ඉන්න රටට? නෑවද? ඒක අපිට අම්පෑන් කරනවා කියන්නේ රංගන කටයුතු මෙයා කියන්නේ. මෙයා කියන්නේ රංගන කටයුතු දැන් මේ වෙලාවේ අතලමක් නවත්තන්න එපා කියන එක. තාම හරියට ඒ දේ ප්ලෑන් කරලා නැහැ. ඉතින් ප්ලෑන් කරනවා තාම.
නමිත්‍රි දැන් රංගන කටයුතුත් එක්ක දැන් ඔයා විවාහ වුණාට පස්සේ සමහර දේවල් කැප කිරීම කරන්න සිද්ධ වෙනවා නේද? ඒ කියන්නේ ඔයා රංගන කටයුතුත් එක්කලා දැන් කේසරියේ පැත්ත බලන්න ඕනේ, ඊළඟ දෙමෝපියන්ගේ පැත්ත බලන්න ඕනේ, වාගේ දෙමෝපියන් බලන්න ඕනේ. ඒකට කුංචි කැප කිරීම ටිකක් කරන්න ඉස්සරහට වෙනවා. කොහොමද බැලන්ස් එක කරන්න පුළුවන් වෙයි කියලා හිතනවාද හැමදේම? අනිවාර්යයෙන්ම කියලා මම මේ වෙනකම් ඉතින් හැමදේම බැලන්ස් කරන් තුරන් ගියා. I think මේක නිසා මම අනිවාර්යයෙන්ම පුළුවන් කියලා ඉස්සරහට හැමදේම බැලන්ස් කරගන්න. දැන් කිසියම් වෙලාවක හිතනොත් එහෙම රංගන කටයුතුත් එක්කලා දැන් පෞල් ජීවිතේ ගොඩාක් බිසි වුණත් එහෙම ඉතින් රංගනෙන් ඈත් වෙන්න එහෙම ඩිසිෂන්ස් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඉස්සරහට මෙහෙමයි, මගේ මෙයා වෙනුවෙන් ඕන දෙයක් මට කැප කරන්න පුළුවන්, ඒක මෙයා ගන්නවා. ඉතින් බලමු ඉස්සරහට. හරිම ආදරෙන් ඉන්න නිසා මට ආයෙත් කියන්න ඕනේ ඔයගලන්ට හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා. Thank you Akki. දැන් දමිත්‍රි ඔයා කාලයක් තිස්සේ හිනම උදයක් තමයි ඔයාගේ වෙඩින් එක. ඔයාට හිතෙන්නේ නැද්ද ඔයාට කවුරු හරි කෙනෙක් අතපසු වුණා ඉන්වයිට් කරන්න කියලා? මතක් වුණොත් එහෙම ඒගලන්ට කියන දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම Akki අතපසු වුණා අන්තිම මොහොතේ සමහරක් ඊයේ දුක් වුණ දෙන්නෙක් හිටියා. ඉතින් අර මන් දන්නේ නැහැ ඉතින් අතපසු වුණායි හිටියා. ඇත්තටම ඒ ගැන අපි දුක් වෙනවට ඇත්තටම අතපසු වෙන කතියක් හිටියා. ඒගොල්ලන් මොකද කියන් තියන්නේ? අනේ සෝරි හිතලා අමතක කරේ නැහැ. ඇත්තටම හිතලා අමතක කරේ නැහැ. සමහරක් දෙනවට ඉන්න අර මිස් වෙන වෙලාවල් තිබ්බා. ඊයේ මතක් වුණා සමහර ඒවා. අයියෝ අපි දෙන්න කිව්වේ නැහැ නේද කියන එක. ඉතින් සෝරි ආදරේ ඒ වුණාට. හැමදාම කේසර දමිතුගේ කටේ කියන දෙයක් තමයි අනේ මං ආදරේ ඒ වුණාට මගේ හැමෝටම කියන දෙයක් නෙවෙයි. හැබැයි පෞද්ගලිකවම මට කියනවා දැන්නයි මට ආදරේ කියලා. ඒ වගේ සමහර වෙලාවට පුංචි ළමයෙක් වගේ තමයි හැසිරෙන්නේ නේද? පුංචි කියන්නේ ගොඩක් පුංචි. ඒ කියන්නේ දැන් මම කිව්වේ මම හිතන්නේ ඒ කියන්නේ මම දන්න විදියට දවසක මට ඒ කියන්නේ අපි දෙන්නට ළමයෙක් ඉන්නලාට මම එක ළමයෙක් නෙවෙයි ළමයි දෙන්නෙක් බලා ගන්න ඕන තත්යකට මම පත් වෙනවා. දැන් ඔන්න ඒ කිව්ව වගේ තමයි මම කියන්නේ. දැන් බබලාගෙන මතක් කරපු නිසා දැන් ඒක පාට කේසරට හිතනවද පුංචි බබෙක් එහෙම තව ඉස්සරහට ඉක්මනින් හදන්න ඕන කියලා ප්ලෑන් එකක් තියනවද? තාම ඒ කියන්නේ අපිට ගොඩක් ප්ලෑන් තියෙනවා ඊට වඩා. ඇත්තම කතාව අපි දෙන්න තාම පොඩි පොඩි. ඇත්තද? ඔව් මේ කසාද පොඩි ළමයි. පොඩි ළමයි. ඉතින් තාම මේ වගේ හිතුවේ නැහැ. කේසර දමිත්‍රි පිටිපස්සෙන් අම්මා හිටියේ හැමදාම රෑක් දවල්ක් තිබුණේ නැහැ අම්මට. ගොඩාක් රෑ වෙනකන් අපිට ෂූට් එකක් තිබ්බොත් අම්මට නිින්ද යන්නේ නැතුව දමිත්‍රි දිහා ඇහැ ගහගෙන තමයි ආ ඉන්නේ. ඉතින් අම්මට පුංචි නිදහසක් දැන් දෙනවද? ඒක මට ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මට පුළුවන් විදිහට මම උපරිම මගේ සහයෝගය මෙයාගේ කියන්නේ වැඩවලට දෙනවා. මම හරි ආසයි මෙයා ඉන්න ෆීල්ඩ් එක, මෙයා ඉන්නේ ශේෂ්ත්‍රය හරි ආසයි මම. එයා එනකොට ගොඩක් ආස අම්මත් එක්ක ඉන්න. අම්මත් එක්ක ඉදවලට යන්න. ඔව් ඉතින් මේ ඇත්තටම අකි අපි මම හිතන්නේ අපි මැරි කරා කියලා එන ඒ දේවල් වෙනස් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. ඉතින් අම්මත් එක්ක තමයි කොහොමවත් යන්නේ ඉන්නේ. අර එහෙම ෂූටින් යද්දී අම්මත් එක්ක යන්නේ. මැරි කරා විතරයි. එනකොට දැන් ප්ලෑන් එක තියෙන්නේ අම්මලත් එක්කම ජීවත් වෙනවා නැත්නම් ඔයාලා දෙන්න වෙනම ජීවත් වෙන්න බලාපොරොත්තු. අපි හිත පොඩක් වෙනම ජීවත් වෙනවා කියලා. මොකද එක්ස්පීරියන්ස් එකක් නේ අම්ම ළමයි ඒක අපිට යෝජනා කරේ එකට ජීවත් වෙන්න පටන් තනියෙන් ජීවත් වෙන්න පටන් ගන්න. මොකද එතකොට තමයි පෞල් ජීවිතේක එක්ස්පීරියන්ස් එන්නේ, ඉස්සරහට ප්ලෑන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම කියලා ඉතින් අපි එහෙම ප්ලෑන් එකක් තියෙනවා පොඩි. කේසර දැන් දෙන්නගෙන් වැඩියෙන්ම තරහ යන්නේ කාටද? ඒක ඩිපෙන්ඩ් වෙනවා එක එක ප්‍රශ්න අනුවනේ. හැබැයි ප්‍රශ්න අනුව මෙයාට වඩා මට තරහ යනවා. මෙයා ගොඩක් සීතල යුද්ධ එනවා මට. ඒකෙන් දැන් අපිටම තරහ වුණ තරහ වෙලා පොඩක් බහින් බස් වුණා දෙන්නම. ඉස්සෙල්ලාම සද්ද නැතුව ඉන්න තීරණය කරන්නේ කවුද? මෙයා. සද්ද නැතුව ඉන්න මෙයා. හැබැයි ඒකත් ප්‍රශ්නයක් අන්තිම. දැන් සැනේ නහන ඇයි කියන්නේ කියලා. දමි ඔයා කේසරගේ දකින්න කැමැතිම ගුණාංග තුනක් කියන්නේ. ඉවසීම එක, අනිත් එක මම වෙනුවෙන් මන් දන්නේ ඕන දෙයක් එයාට පුළුවන් උපරිමයට ඕන දෙයක් කරනවා මෙයා. මන් නෙවෙයි මන් කියන්නේ මේ සල්ලි මිල මුදල් එහෙම නෙමෙයි කැප කිරීම ඊට වඩා
ආදරය ඇති නේ හැමදේම. ඉතින් ඒ වගේම අවංකකම මට ආදරෙන් ගොඩ. කේසර ඔයා දමිත්‍රිගේ දැක්ක හොඳම ගතිගුණ හරි ලක්ෂණ හරි තුනක් කියන්න මට. ඔයාට එක පාරට දැක්කහම ආදරේ හිතෙන්නේ නැහැ ඔගොල්ලෝ යාළු වගේ ඇසුරු කරනවා. ඊට පස්සේ මේ මේ ගුණාංග නිසා ඔයා කැමති වෙනවා වුණා වෙන්නේ නැති නේ අනිවාර්යෙන්. ඔව් පළවෙනි එක ගත්තොත් ඒ කියන්නේ සෑහෙන්න අවංකයි. ඒ කියන්නේ ගොඩක් අවංකයි මට. ඒ කියන්නේ මම ඒකට හරි ආදරෙයි. හරිම අවංකයි, හරි රිලැක්ස්. ඒ කියන්නේ ඕනම දෙයකදී ආ අර කියන රංග ඒ කියන්නේ රංගපාන්නේ ශේෂ්ත්‍රේ විතරයි එළියට රංගපාන්නේ. මම අන්නේ දෙයට ආසයි. මම ශේෂ්ත්‍රේ ඉන්න අයගෙන් දැකලා දකින්න අමාරු දෙයක් ඒක මට. මම දැකලා නැති දෙයක්. මම හරි ආසයි ඒ දෙයට. ඒ දෙක ඊට පස්සේ හරි සංවේදී. ඒකටත් මම හරි ආදරේ. සෑකටක් සංවේදී වුණා මොනවද කරන්න කියලා? සාමාන්‍ය දෙය තමයි. ඉතින් අර ටැප් එක ඇරිය වගේ අඬනවා. සාමාන්‍යයෙන් දමි කේසර කියන්නේ සංවේදී කෙනෙක්ද නැත්නම් තරහ යන කෙනෙක්ද? නෑ නෑ තරහ යන්නේ නෑ. සංවේදී ගොඩක් ඉවසීම තියෙන කෙනෙක්. එතකොට ඔයාලා දෙන්න හොඳට මැච් වෙනවා කියලා හිතුනේ කොහොමද? ආශ්‍රය කරන්නේ අධ්‍යක්ෂ ඒක දැනුණා. මෙයා තමයි හරිම කෙනා. එකම කෙනා කියලා. සාමාන්‍යයෙන් කේසර දැන් මේ ශේෂ්ත්‍රයේදී ගොඩාක් අය ප්ලෑන් කරන දෙයක් තමයි විවාහ වුණාට පස්සේ අනිවාර්යෙන් ව්‍යාපාරයක් වගේ දෙයක් පටන් ගන්න ඕනේ කියලා. ඔයගොල්ලන් එහෙම හරි ප්ලෑන් එකක් තියනවද? ගොඩක් ප්ලෑන් තියෙනවා. ඒ ප්ලෑන් ඉතින් දැම්ම කියන්න බෑ බලමු ඉස්සරහට. නමුත් මට හිතෙනවා කේසර දැන් හරි ඉස්සරහට වඩා ගොඩාක් හිතලා තමයි කතා කරන්නේ. ඔව් මෙයා දැන් මැචුවර්ඩ් මෑන් කමින්නේ ලොකුයි කියලා. ලොකු නැහැ හැබැයි අපි ගම් පොඩි. ඒක වාව බලා ගන්න මට ලොකු වෙන්න වෙලා. හරි. අම්මලාගේ ආශිර්වාදය අම්ම තාත්තගේ දෙමාපියන්ගේ ආශිර්වාදය ඉදිරියෙන් මොදේනට ලැබෙන්නේ නැති. මේ සම්බන්ධ දැනගත්තාම දමි අම්මගේ අම් මොන වගේ ප්‍රතිචාරයක් දැක්කේ? අම්මා කිසි මොලේ නැ කැමති. මොකද අපි දෙන යාළුවෝ නේ. ඒක නිසා පවුල් දන්නවා අපේව. අපේ පවුල මෙයාලව දන්නා මෙයාලගේ පවුල අපි දන්නවා. ඉතින් අම්මලා කැමති. මට මතක කේසර එක අවුරුද්දක අවුරුදු කුමාරයා තරඟයට ඔයා එනවනේ සහභාගී වෙනවනේ. එතකොට ඒ රහස හංගගෙන හිටියේ කොහොමද කියලා? කොහොමද දමි? එතකොට එහෙම හංග ගන්න රහසක් තිබුණේ නැහැ. ආ. එතකොට රහසක් තිබුණේ නැහැ. එතකොට ඉතින් අර යාළුවෝ. මට හිතෙනවා හැමදේටම ඔගලන් මුහුණ දෙන්නේ හරි සන්තෝෂෙන්. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් ආවත් ඒකට මුහුණ දෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැම අවස්ථාවකම. බොහොම ස්තුතියක් කි හැමදාම වගේ මේ අපේ ජීවිතේ හොඳම වෙලාවෙත් මාත් එක්ක හිටියද ආදරේ. මම දන්නවා ආදරේ. අනිතික කියන්නේ පොඩක් කටහඬ වෙනස් වෙලා තියෙන්නේ කෑ ගහලා වෙදින් නැහැ. අද දවසේ මම ආයෙත් කනවට වඩා සන්තෝෂ ඇති. ඔව් ජීවිතේ මගේ සතුටුම දවසක්. දමි මොනවාද අනාගත ප්ලෑන්ස්? අපේ ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. ඉතින් දෙන්නම එකතු වෙලා ඉස්සරහට ප්ලෑන්ස් ටික කොහොම හරි කැන්සල් කරනවා. කේසර දැන් දමිත්‍ර කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියකට අමතරව දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒක හැම අවස්ථාවකටම ඔයා දකින්න ඇති. එයාගේ රංගන කටයුතු වගේම බැලන්ස් එකේ නර්තන කටයුතුත් කරනවා. දැන් ක්ලාස් පවා කරනවා. ඉතින් මේ වගේ දේවල් බිසී වෙද්දී ඔයාට හිතන එකක් නැති වෙයිද මේවෙන් ඈත් වෙන්න කියලා කියන්න ඕනේ, පොඩ්ඩක් මාත් එක්ක කාලය ගත කරන්න ඕනේ කියලා කියන්න ඕනේ කියලා? නෑ එහෙම වෙන්නේ නැහැ. අර කියන්නේ අර පොඩි කාලේ ඉඳලා දැන් අර සමහර පිරිමි ළමයින්ට අර තියෙනවනේ හිතේ ඇඳිච්ච කෙනෙක්. ඒ වගේ මගේ ඇඳිලා තිබ්බේ මේ වගේම ටැලන්ටඩ් නර්තනය පැත්තෙන් හොඳ කෙනෙක්. ඒ වගේ කෙනෙක් මට හම්බුණා. ඉතින් මම ඒ දේ නවත්තන්නේ නැහැ කවදාවත්. ඒ හේතුව තමයි මේ අම්මා කේසරගේ අම්මා ඉස්සර මේ ඩාන්සින් උපරිමයටම ගියපු එක්කෙනෙක්. ඉතින් ඒ ආසාව තමයි මට තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ අම්මා හරහා තමයි දැක්කේ මට මේ වගේ කෙනෙක් හිටියා නම් හොඳයි, මේ වගේ කෙනෙක් තමයි මගේ ලයිෆ් පාර්ට්නර් වෙන්න ඕනේ කියලා ඔන්න එයා හම්බෙලා තියෙනවා. අනිවාර්ය. මොකද හිතන්නේ දැන්? අර මම ඉස්සල කිව්වා වගේ ඉතින් අර මාර පින්වන්තයි. පින්වන්ත කොල්ලට අවසානයේ ඔන්න පින්වන්ත ලස්සන කෙල්ලෙක් හම්බුණා. මම ප්‍රාර්ථනා කරනවා හැමදාම ඔයාලා දෙන්න සන්තෝෂයෙන් ඉන්න ඕනේ කියලා. ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ, කරන කියන හැම කටයුත්තක්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටපත් වෙන්න ඕනේ දම්මි. බොහොම ස්තුතියි අක්කා, බොහොම ස්තුතියි. ඔයාලට මම සත්‍ජීවී අනුග්‍රහයෙන් දෙනවා.
කලවතුගොඩ ගුඩ් ලයිෆ් ඉතින් gift voucher එකක් ඒ වගේම ගම්පහ සීනා සිටි ඉතින් gift voucher එකක් ගොඩක් සූති මාතික එකතුනාට thank you thank you ආදරේ නිදිරියට